ඉන්න ඕන කෙනෙක් බදුල්ල දිස්ත්‍රික් නායක චමින්ද විජේසිරි වැඩිම මනාපයේ පාර්ලිමේන්තුවට සමගි ජන සන්ධානය මොකද්ද මේ අද බැංකු සේවක සංගමයක ඔවුන්ගේ සම්මේලනයකට ආරාධනයක් තුණා අපිට සම්බන්ධ වෙන්න කියලා අපි මේ අවස්ථාවේදී මේ රටේ තියෙන තත්ත්වය යටතේ වෘත්තීය සමිතිය ඉතාම අනතුරුදායක තත්ත්වයක තියෙන්නේ මොකද මේ රටේ වෘත්තීය සමිතිය විසිරුවා හරිනවා කියලා අලුත් ආණ්ඩුවෙන් තර්ජනයක් කළා තියෙන අවස්ථාවකදී අපි හිතුවා වෘත්තීය සමිතිය කියන්නේ මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගන්න පිහිටෝලා තියෙන දෙයක් සමහර දේශපාලන පක්ෂ වෘත්තීය සමිතිය භාවිතා කරේ රට අස්ථාවර කරන්න සහ රට විනාශ කරන්න නමුත් අපි දන්න තරමට නම් අපි දන්න වෘත්තීය සමිති භාවිතා වුණේ රට විනාශ කරන්න නෙමෙයි මහ ජනතාවගේ විශේෂයෙන්ම සේවකයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂා කරන්න සේවක අයිතිවාසිකම් සුරක්ෂා කරන්න පිහිටවපු වෘත්තීය සමිති සම්බන්ධයෙන් යම්කිසි ශක්තියක් දෙන්න අවශ්‍යම මොහොතක් කියලා හිතුණු නිසා අපි මේ අවස්ථාවට සහභාගී වෙලා ඔවුන්ට සුභාශිෂ්ටන එක් කරන්න කටයුතු කරා දැන් බොහෝ වෘත්තීය සමිති නායකයෝ අපිට මේ පාර පේනවා මේ මේ මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ හරි විදියට බැලුවොත් පහුගිය වසර දෙක කාලය තුළ වෘත්තීය සමිති මෙහෙයවපු අය දැන් වෘත්තීය සමිති වල නැහැනේ. දැන් දේශපාලකයෝ. මොකද හිතන්නේ මේ ගැන? නෑ, ඒක තමයි මේ රටට වුණේ මේ රට හැමදාම බොරුවෙන් ගෙන බොරුවෙන් වංචාවෙන් ප්‍රෝඩාවෙන් ජනතාව රවට්ටපු නායකයෝ ටිකක් වෘත්තීය සමිති තුලිනුත් කරේ ඒ දෙම තමයි. ඔවුන් මේ රට විනාශ කරන්න වෘත්තීය සමිති භාවිතා කරා රටේ දේශපාලන අස්ථාවරත්වය ඇති කරන්න වෘත්තීය සමිති භාවිතා කළා මිසක් කිසිදු අවස්ථාවක දේශපාලනේ භාවිතා වෘත්තීය සමිති භාවිතා කරේ නැහැ ජනතා අයිතිවාසිකම් දිනා ගන්න අපිට අපි දැක්කා අර කොවිඩ් වලට රට වහලා තියලා ඉතාම අපහසු තත්ත්වයක මේ රට තියෙන වෙලාවකත් මේ මේ රටේ සමහර වෘත්තිකයින් පාරට බස්සෝලා මේ රට විනාශ කළා ඒ වෙලාවේ අරගල ඇති කරන්න ඕන පසුබිම සකස් කරෙත් මේ වෘත්තීය සමිති පාරට බස්සලා රට අස්ථාවර කළා රට විනාශ කළා තමයි කරේ. ඉතින් මේ දේ කරපු අය ඔවුන් වෘත්තීය සමිති භාවිතා කරේ රට අස්ථාවර කරන්න නමුත් දැන් ඔවුන් බයයි වෘත්තීය සමිති වලින් ඔවුන්ගේ පාලනය යටතේ රට අස්ථාවර කරයි කියලා. මේ බය නිසා ඔවුන් දැන් වෘත්තීය සමිති විසිරුවා හැරලා දේශපාලනයට එන්න හදනවා. නමුත් අපි කියන්නේ වෘත්තීය සමිති දිගටම මේ ලොව පැවතිය යුතුයි සේවකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කියන කාරණේ. දැන් මේ මේ කතාබහට ලක් වෙන ප්‍රධාන මාතෘකාව බවට පත් වෙලා තියෙනවා අපේ හිටපු ජනාධිපති පස්වෙනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආරක්ෂාව ඉවත් කරලාද නැද්ද? නිකන් අර අමුතු කතාවක් දැන් එකපාර්ශ්වයක් කියනවා ඉවත් කරලා නැහැ කියලා, ඔබතුමාල්ලා කියනවා ඉවත් කරලා නැහැ කියලා. හැබැයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය නිකුත් කරන්නේ ඉවත් කළා නැහැ මේක ජනාධිපතිවරයාගේ ආරක්ෂාව ඉවත් කරලා නැහැ කියන කාරණයයි ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීලාද කියන කාරණයයි කාරණා දෙකක්. දැන් ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා නොදීම කියන්නේම ආරක්ෂාව ඉවත් කිරීමක් තමයි. මොකද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියන්නේ මේ රටේ අවුරුදු 30ක් තිබිච්ච ජනාධිපතිවරු 4 දෙනෙක්ට ඉවර කරන්න බැරි වෙච්ච ඒ වගේම මේ රටේ අනාගත නායකින්ව විනාශ කළ ලලිත් ඇතුළත් මුදලි ගාමිණී දිසානායක වැනි නායකින් විනාශ කළ මේ ලෝකේ කුරිරුතුම ත්‍රස්තවාදී සංවිධානය කියලා කියපු LTTE සංවිධානය විනාශ කරපු නායකයා. ඉතින් එවැනි නායකයෙක් රැක ගැනීමේ වගකීමක් තියෙනවා මේ රටට. මොකද අපි ඒතුමා රැකගත්තේ නැත්තම් මින් ඉදිරියට මේ රටට මේ වගේ තත්ත්වයක් ඇති වුණොත් කිසිම නායකෙක් රට වෙනුවෙන් ඉදිරිපත් වෙන එකක් නැහැ. ඒක නිසා අපිට පුරවැසියන් හැටියට යුතුකමක් තියෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂාව ඒ සපයලා ඔහුගේ ජීවිත ආරක්ෂාව ලබා දෙන්න. යම් කිසි ආකාරයෙන් එතුමාට හානියක් වුණොත් මේ රටේ අයි අනාගතයේදී කිසිම නායකයෙක් ත්‍රස්තවාදයකට විරුද්ධව නැගී සිටින එකක් නැහැ. ඉතින් මෙන්න මේ தත්ත්වය යටතේ මං හිතන්නේ එතුමාට ආරක්ෂාව ලබා දීලා තියුනේ එතුමා ඉල්ලපු ආරක්ෂාවක් නෙමෙයි එතුමාට ඒ බුද්ධ්‍යංශ මගින් ලැබුණු වාර්තා මත ලබා දීපු ආරක්ෂාවක් තිබුණේ. ඉතින් බුද්ධ්‍යංශ මගින් නිසි පරිදි ඇගෙයිම් කළා ඒ තිබෙන ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන්න. එහෙම නැතුව නිකන් මේ දේශපාලන පරිගැණීම් වලට ආරක්ෂාව ඉවත් කරන්න එපා කියන ගෞරවනීය ඉල්ලීම අතිගරු
ජනාධිපති අනුර කුමාර් දිසානායක මැතිතුමාට කියා සිටිනවා. ඒ කියන්නේ දැන් එතුමාට කොපමණ ආරක්ෂාවක් ඇත්තටම මේ වෙනකොට ලබා දීලා තියෙනවද? ඒ කියන්නේ මේ නිකුත් කළ ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කරපු නිවේදනය අසත්‍යක්ද නැත්නම් ඔබතුමාල්ලා කියන්නේ අසත්‍යක්ද? නෑ, එතුමාට ලබා දී තිබුණු ආරක්ෂාව ඉවත් කරා කියන එක මහින්ද ජනාධිපතිතුමාගේ ආරක්ෂක අංශවලින්ම අපිට ලැබුණු තොරතුරක්. ඒ සම්බන්ධයෙන් තිබුණු වාහන ඉවත් කරා. මොකද මේ වාහන තිබුණේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට ගමන් කරන්න නෙමෙයි, එතුමාගේ ආරක්ෂක අංශය සඳහා ලබා දීලා තිබිච්ච වාහන ඉවත් කරා, ආරක්ෂක භටීන් ඉවත් කරා, ඒ තිබිච්ච සියලු බොහෝ පහසුකම් ඉවත් කරලා තියෙනවා. ඉතින් මේක තීන්දුව කරන්න ඕනේ මෙවැනි දෙයක් කරන්න නිසි පරිදි බුද්ධි වාර්තා අගෙයීමකින් තොරව කරන එක ඉතාම වැරදි. මොකද ඒ වගේ රට වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරදුවට තබපු නායකයෙක්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ වගකීම ජනතාවට තියෙනවා. එහෙම ඒක මොකද අපිට අතහරින්න බැරි අත්හළ නොහැකි වගකීමක් තියෙනවා එතුමාගේ ජීවිතය වෙනුවෙන්. මොකද අපේ ජීවිත රැක ගන්න, අපේ දරුවන්ගේ හෙට දවස රැක ගන්න තමයි එතුමා තමන්ගේ ජීවිතය අවදානමකට දාගත්තේ. ඉතින් ඒ අනුව මං හිතන්නේ අපි මහා ගුණමකු ජාතියක් බවට පත් වෙයි. එතුමාට යම්කිසි දශමයක හෝ හානියක් වුණොත් ඒක අපි මහා ගුණමකු ජාතියක් බවට පත් වෙනවා. ඒකින්ද අපි මෙතනින් මිදිලා අපි එතුමාගේ ආරක්ෂාව බුද්ධිංශ වාර්තා මත පදනම් කරන්න නැතුව දේශපාලන අවශ්‍යතා මත මේ තමන්ගේ පාක්ෂිකයොන්ව මේ සන්තෝෂ කරන්න මේ වගේ අමන තීරණ ගන්න එපා කියන ඉල්ලීම තමයි අපි කරන්නේ. දැන් කොහොමද ඔබතුමාගේ මැතිවරණ වැඩපිළිවෙල කොහොම මේ අලස තත්ත්වයක් තමයි අපිට පේන්න තියෙන්නේ? ලොකුවට වෙනද වගේ දකින්න නැහැ. නැහැ, ඉතින් මේ එක දිගට ඡන්ද දෙකක් කරන එක ටිකක් අමාරුයි. ඒ කියන්නේ මුදල් අපිට නම් අපිට ඔය හොරකම් කරපු මුදල් තියෙනවා කියලා කිව්වට ඒ කිව්වේ බොරුවක්. ඉතින් ඒ අපිට නම් මේක අමාරුයි. හැබැයි මන් දන්නේ මේ ජනතා විමුක්ති පෙරමුණ නම් ඉතාම මහා විශාල මේ මැතිවරණ ව්‍යාපාරයක් කර ජනාධිපතිවන්නට ඊට වඩා විශාල මේ මැතිවරණ ව්‍යාපාරයක් මේ වතාවේ සිදු කරනවා. ඉතින් මන් දන්නේ අපිට නම් ඒක අමාරුයි. අපිට පක්ෂයක් හැටියට එහෙම වියදම් කරන්න අපිට සල්ලිත් නැහැ. අපිට අපේ පාක්ෂිකයින්ට සංවිධායකයින්ට ඒක අමාරුයි. ඉතින් ඒකින්ද මේ ඒක ওই ප්‍රශ්නේ අහන්න ඕනේ කොහොමද ඔබතුමාලා මේ එක දිගට මේ වගේ වියදම් කරන්න කියන එක ජනතා විමුක්ති පෙරමුණෙන් අහන්න ඕන දෙයක් මිසක් අපෙන් අහන්න ඕන ප්‍රශ්නයක් නෙමෙයි කියන එක තමයි මට නම් කියන්නේ. ඒ කියන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දැන් දුප්පත් වෙලාද? නැහැ, අපි කවදාවත් පොහොසත් ප්‍රක්ෂයක් හැටියට හිටියේ නැහැ. ඒ අපි ජනතාව වෙනුවෙන් දේශපාලනය කරා. නමුත් අපි පිළිගන්නවා එක දිගට මැතිවරණ දෙකකට මූණ දෙන්න ගියහම ඒක පහසු නැහැ. ඒක එවැනි එක දිගට මේවැනි එක කෙටි කාලයක් තුළ ජාතික මැතිවරණ දෙකකට මූණ දීම පක්ෂයකට පහසු නැහැ. ඉතින් ඒක මං හිතන්නේ අපිට විතරක් නෙමෙයි අනිත් සෑම පක්ෂයකට මේ ප්‍රශ්නේ තියෙනවා. අපිට පෙනී යන විදිහට ජනතා විමුක්ති පෙරමුණට හැර දැන් මේ මාධ්‍ය වාර්තා කරලා තිබුණා ලොහාන් රත්වත්ති මහත්තයා රෝහල් ගත කළා කියලා, බලන්න ගියේ නැද්ද? නැහැ, මම නම් දැක්කේ නැහැ. මේ මාධ්‍ය වාර්තාවක් දැක්කෙත් නැහැ, ගියෙත් නැහැ. හැබැයි එකක් කියන්න ඕනේ, කවුරු හරි මේ රටේ නීතියට විරුද්ධව කටයුතු කළා තියෙනවා නම් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළා, නීතියෙන් දිය යුතු දඬුවම් දිය යුතුයි. හැබැයි මේ රටේ හොරු අල්ලනවා, මේ රටේ මුදල් මේ උගන්ඩාවට ගෙනිච්චා, සීෂෙල්ස් වලට ගෙනිච්චා, ඩුබායි වලට ගෙනිච්චා, මේ රටේ මුදල් ගෙනිච්ච හොරු අල්ලනවා කියලා ඇවිල්ලා කිසිම හොරෙක් අල්ල ගන්න බැරුව නිරුත්තර වෙලා දැන් ජනතාව ප්‍රශ්න කරනකොට නිකම් මේ වාහන එකලස් කරා කියලා වගේ චෝදනාවලට හිටපු දේශපාලනඥයෝ අල්ලලා ඒක උඩ මේ මාධ්‍ය සංදර්ශන තියන්න එපා. වැරදි කළා තියෙනවා නම් දඬුවම් කරන්න. නමුත් ජනතාවට කියන්න මේ අර අපි කියපු චෝදනා නෙමෙයි, මේ තියෙන්නේ මේ වාහනයක් එකලස් කිරීමක්, එහෙම නැත්තම් මේ නිකන් මේ මෝටර් රථ වාහන පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක්කට තමයි අපි අත්අඩංගුවට ගත්තේ කියන කාරණයක් ජනතාවට කියන්න. මොකද ජනතාවට පොරොන්දු වුණු හොරු ඇල්ලීම නම් තාම එකක්වත් සිද්ධ වුණෙත් නැහැ. මේ ඔය සීෂෙල්ස් වලයි උගන්ඩාවේ තියෙන සල්ලිගෙන හැල්ලා ජනතාව බලන් ඉන්නවා ඔවුන්ට මේ මුදල් බෙදා දීලා ඔවුන්ගේ ජීවිතය සුකුති මුදිත කරනකල්. ඉතින් ඒ වගකීමෙන් මිදෙන්න බෑ මේ රජයට. මං හිතන්නේ අපි ජනතාව පෙළ ගැස්විය යුතුයි. වහාම මේ
උගන්ඩාවේ තියෙන සල්ලි ලංකාවට ගෙනහැල්ලා ලංකාවේ ජනතාවට බෙදා දෙන්න කියන ඒ අරගලයට මූලිකත්වය ගන්න අපි දැන් සූදානම් වෙනවා. මේ ඡන්දේ ඉවර වෙච්ච ගමන් අපි ඒ අරගලයට මුල පුරනවා, උගන්ඩාවේ සල්ලි ලංකාවට ගෙනෙව් කියන අරගලයට. හැබැයි මේ රංජන් රාමනායක මහත්තයත් මං හිතන්නේ ළඟදි කියලා තියෙන මාධ්‍ය වාර්තා කරලා තිබ්බා, මේ රාජපක්ෂලගේ සල්ලි තියෙන තැන දිලිත් ජයවීර දන්නවා කියලා අමුතු කතාවක්. හැබැයි මොකද කියන් තියන්නේ ඒක? රංජන් රාමනායක වගේ අය කියන කතාවලට උත්තර දෙන්න තරම් බංකොලොත් තත්වයකට අපේ පක්ෂේ වැටිලා නැති එක ගැන මං සන්තෝෂයි.